මේවන විට සියලු වාර්තා බිඳදමමින් සියලු රේටින්ග්ස් බොරු කරමින් ලංකාවේ වැඩිම පිරිසක් නරඹන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් ටෙලිවිෂන් ටෙලිවැකිය අද ලියන්නේ 159 වැනි ටෙලිවැකිය අප ජීවත් වන මේ සමාජය විශාල පරිහානියකට විනාශයකට මුහුණ දෙමින් සිටිනවාද ඔව් සමාජයක් විනාශ මුඛයට ගමන් කරන බව හඳුනගන්න තියෙන හොඳම ක්‍රමයේ තමයි ඒ සමාජයේ පරමාදර්ශ සහ පුරුෂාර්ථ බිඳ වැටීම. තවත් සරලව කියනවා නම් සමාජයක් පවත්වගෙන යාමේදී බලකණු දෙකක් දක්නට ලැබෙනවා. ඒ තමයි වටිනාකම් සහ පරමාදර්ශ. වටිනාකම් කියන්නේ යම් සමාජයක් වඩාත්ම වැදගත් ලෙස දකින දේවල්. ඒවට තමයි වටිනාකම් කියන්නේ. පරමාදර්ශ කියලා කියන්නේ සාක්ෂාත් කර ගැනීම දුෂ්කර නමුත් රටකට සමාජයකට මඟ පෙන්වීම සඳහා සෑම විටම තියෙන්න ඕනේ මූලික හරයන් ලෙස සරලවම ඔන්න අර්ථකථනය කරගන්න පුළුවන්. ඒ අතර දැනුම, කුසලතා, චරිතය, ආත්මික මඟ පෙන්වීම ආදී වටිනාකම් තිබෙන්නටම ඕනේ. ඇත්තටම පරමාදර්ශී යනු සම්පූර්ණයෙන්ම නිවැරදි. එහෙමත්ම නැත්තම් ඉතාම උසස් මට්ටමේ සුදුසුකම් වටිනාකම් ඇති පුද්ගලයා ලෙසත් අර්ථ දක්වන්නට පුළුවන්. දැන් බුදුදහමට අනුව බුදුන් වහන්සේ පරමාදර්ශී. ආයේ බුදුරජාණන් වහන්සේට වඩා කෙනෙකු අපට මේ දර්ශනය තුළ හමුවන්නේ නැහැ. ඒ අනුව මේ සමස්ත ලෝකයේම පැවැත්ම වෙනුවෙන් පරමාදර්ශී චරිත පරමාදර්ශී සංකල්ප පරමාදර්ශී අදහස් අත්‍යවශ්‍යයි නේද? ඒක අපි හැමෝම පිළිගන්න ඕනේ. ප්ලේටෝ කියන දාර්ශනිකයාට අනුව අධ්‍යාපනයේ අරමුණ විය යුත්තේ පරමාදර්ශී මිනිසුන් බිහි කිරීම. පරමාදර්ශී පාලකයන් බිහි කිරීම. තවත් සරලවම කියනවා නම් ප්ලේටෝගේ දර්ශනයට අනුව පූර්ණ සදාචාර ප්‍රඥාවන්තයෙකු බිහි කිරීම තමයි අධ්‍යාපනයේ පරමාදර්ශය විය යුත්තේ. දැන් අපේ රටේ අධ්‍යාපනය තුළ ඒ සඳහා අරගෙන ඇති පියවර මොනවද? දාර්ශනික කතිකාවක් නිර්මාණය වෙලා තියෙනවද? අපේ දරුවන් පරමාදර්ශී කරන්නට අද අපට පරමාදර්ශී චරිත තියෙනවද? අධ්‍යාපනයේ ලහා අප සතු පරමාදර්ශී සංකල්ප අදහස් මොනවද? ඒ ගැන කතා විය යුතු උත්තරීතරම ස්ථානය පාර්ලිමේන්තුවනේ නේද? නමුත් බලන්න ඊයේ පාර්ලිමේන්තුවෙන් ඇහුනෙම මතට ගොදුරු වුණ දරුවන් ගැන, පාසල් දරුවන් ගැන නේද? ප්ලේටෝට අනුව පරමාදර්ශී අධ්‍යාපනයේ එක් ප්‍රබල අරමුණක් පරමාදර්ශී රාජ්‍ය පාලකයන් බිහි කිරීම. එහෙම පරමාදර්ශී රාජ්‍ය පාලකයන් මේ ක්‍රමය තුල පේනතෙක් මානියකවත් ඉන්නවද? නැහැනේ නේද? එහෙමනම් එකක් හරි පැහැදිලියි. අපේ අධ්‍යාපන ක්‍රමය තුල පරමාදර්ශී බවක් නැහැ. දැන් අදත් අප අල්ලගෙන ඉන්නේ එක්ක ගුරුවරියකගේ සාරිය, එහෙමත් නැත්නම් හැට්ටේ, එහෙමත් නැත්නම් කොණ්ඩ කට්ට නේද? අපි අල්ලගත යුත්තේ අපට මග හැරමින් අත හැරමින් පවතින පුරුෂාර්ථ නෙවෙයිද? Hindu දහමට අනුවත් ඔය පුරුෂාර්ථ අර්ථකථනය කරලා තියෙනවා. ධර්මිෂ්ඨකම, සදාචාරාත්මක වටිනාකම්, සෞභාග්‍ය, ආර්ථික වටිනාකම්, සතුට, ආදරය ආදිය Hindu දහමට අනුව පුරුෂාර්ථ ලෙස අර්ථකථනය කරලා තියෙනවා. ඒ වගේමයි වැදගත්ම පුරුෂාර්ථය ලෙස අර්ථකථනය වෙන්නේ Hindu දහමට අනුව මෝක්ෂය. ධර්මයේ තමයි එහෙනම් වැදගත්ම දේ. අංක 1 ධර්මය නේද? දැන් අපේ රටේ ධර්මදර, විනයදර, මහා සංගරුවන අතර අවාසනාවකට සුදුසාදුලත් බිහි වුණා. V8 සාදුලත් බිහි වෙලා ඉන්නව නේද? ඒ වගේමයි රහත් බව ලැබූ හාමුදුරුවන් බුදුන් වහන්සේගේ දර්ශනය සරණ යනවා වෙනුවට එක එක පක්ෂවල මතවාද සරණ ගිය භික්ෂුන් වහන්සේලා ටික නමක් හෝ ඉන්නවනේ. ඒ නිසාම තම වෙහෙර විහාරවල පුංචිම උත්සවයකට හෝ දේශපාලනඥයෙකු ගෙන්වා ගැනීම ඒ සමහර අතලොස්සක් ස්වාමින් වහන්සේලාගේ එකම අභිලාෂයේ බවට පත් වෙලානේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ අර පරමාදර්ශී චරිතයට සමාන පරමාදර්ශී අයකු නම් ඉතින් බුදුවරයෙක්ම වෙන්න ඕනේ. නමුත් බුදුන් වහන්සේගේ දර්ශනය තුල වටිනාකම් හා පුරුෂාර්ථ රකින්න මහා සංඝයා වහන්සේලා ගැනත් දැන් අපි කතා කළ යුතුමයි නේද? අද එවන් අපූරු අවස්ථාවක් දක්නට ලැබුණා.
ආචාර්ය අතිපූජ්‍ය පල්ලේගම හේමරතන නායක ස්වාමින් වහන්සේ අද අටමස්ථානාධිපති දුරෙහි වැඩ බාර ගත්තා. කිසිදු දේශපාලනඥයෙකුට කතාවක් දුන්නේ නැහැ. ඒ වගේමයි උන්වහන්සේ දේශපාලනඥින්ට ආරාධනා කරලා තිබුණෙත් නැහැ. නමුත් ආව අයට පාඩුවේ ඉන්න දුන්නා. මේ තමයි උන්වහන්සේ අටමස්ථානාධිපති ලෙස වැඩ බාර ගත්ත වෙලාවේ කියපු වචන ටික. අපි දන්නා උන්වහන්සේ අපූරු කවියෙක්, අපූරු ගීත පද රචකයෙක් නේද? අතීතයේ සිහිනයක් පමණයි කියලා උන්වහන්සේ රචනා කළේ පද අදටත් අපිට ඇහෙනවා. අපේ හාමුදුරුවනේ, ඔබ වහන්සේ අද ඔය ජනාධිපතිට, අගමැතිට, විපක්ෂ නායකට හිම එන්ට කිව්වා නම් හෙලිකොප්ටර්, පරිවාරක යාන වාහන නේද, සුකෝපභෝගී රථ වාහනවල ඉන්ධන නේද, මොනතරම් වියදමක් යාවිද? ඔබ වහන්සේ මේ අයව ගෙන්වගන්නේ නැතුවම අද කළේ ලොකු පින්කමක්. දැන් අපට මේ සමාජයට ගුරුවරයාගේ සිට මහා සංඝරත්නයේ ප්‍රමුඛ සියලු ආගමික නායකින්ගෙන් පරමාදර්ශී පුරුෂාර්ථ සහිත අලුත් චරිත අවශ්‍ය බව අද ටෙලිවැකිය නිමාවට පත් කරමින් සටහන් කරනවා.